යිබෝන් සාදරෙන් පිගන්නව යිස්සල් පවසි චැනල්ලට රෝස වගා කරන ඔබ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි කළු ලප රෝගය එ බ්ලක්් ස්පොට් කියන රෝගය බහුලවම දකින්න ලැබෙන දිලීර රෝගය තමයි මේ බ්ලක්් ස්පොට් කියල කියන්නේ මේ මගේ අතේ තියෙන්නේ මේ කළු ලප රෝගයට ගොදුරණ රෝස පැලයක් මේකේ ඔයාට බැලුවම දකින්න ලැබයි පත්‍ර කහපාට වෙලා ඒගේම දුබුරුපාට හෝ කලුපාට පුල්ලි හැදිලති යනවා මේකෙදී මුලින්ම මේ රෝගලක්සණ මතු වෙන්නේ කළු ලප ඇතිවෙන්නේ රෝසගහේ පහල අතුවලට පස්සෙ ක්‍රමයෙන් මේක ඉහල අතුවලට එනවා ඒවගේ මුළු ගහදිගේම පැතිරලා යනවා මේක එක බ්‍රාංචයකට එමන යික අත්තකට හැදුුණනු කොලත් මෙරල යනවා ඒවගේ මේ අත්තක සම්පූර්ණම හැදුුණුම මේ අත්තකුත් මෙරල යන්න පුළුවන්. දනු රෝගයක්. ඒවාගේ මේ තනි පෙලට හැදිල විතරක් මේ න අතරවෙන්න හැ. යාගේ වගාවෙ යන ගෙදර හැම රෝස පැල එකටම ඉතා මික්මනින් මේ රෝගය පැතිරිලා යනවා. ඒ නිසා තමයි අපි කියන්නේ රෝස වග බහුලමතියන රෝගයක් තමයි බලක්ටස් පොට් කියන්නේ මේ වේගම් පැතිල්ලා යන රෝගයක්. ඒ නිසා මේක ගැන රෝසවන කෙනෙක් නම්. ගෙද රෝස පැලකිහි පැක් තියන කෙනෙක් නං. අනිවාරෙන්ම මේ ලස් පොඩ් ඩිසිස් එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න්න ඕන මේ ඩිසිස් එක අපිට නැති කරන්න පුළුවන් අරාධනා කරනවා රැඳිලිඉන්න වීඩියෝ එක දිගටම මගින් අතර කරන්න නැතුව මේ ඩිසිස්සය ගැන හොඳට ඉගෙන ගන්න ප්‍රතිකාරක්‍රම ඉගෙන ගන්න ඔයාට මේක නැති කරල දාන්න පුළුවන් එනි සාරාධනා කරනවා රැදිලි ඉන්න වීඩිය එකේ දිගටම. ඒරෝගයේ තියන ප්‍රධාන රෝගලක්ෂණය තමයි කළුපාට එමනතන් දුබුරුපාට පුල්ලි ඇති වෙනවා ඒවගේම මේ පුල්ලි වැඩිවෙලා කොළය කහපාට වෙලා අයරවා. එඒ රෝගයේ මුලින්ම වැල දෙන්නේ රෝසගහේ පහලතුවට ඊළඟට ක්‍රමේෙන් ඉහලතුවලට පැතිරලායෙනවා ඉළඟට මල් නරක්වීම මල් පෙතිවියලිලායාම හැලයාම ඒවගේම රෝගයේ වැඩිවෙත්ති මේකේ රෝසාතු මැරීයාම සිද්ධ වෙනවා. න මේව තමයි රෝගලක්සන අපි බලමු කොහොමද මේක වලක් වගන්න කියලා රෝගය. ඕනම රෝගයක් වැලැක්වීම සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් ඔස්සේ තමයි ඒ සිදු කරන්නේ පලවෙනි එක තමයි ප්‍රවෙන්ශන් ප්‍රවේෙන්ශන් කියන්නේ රෝගය හැදෙන්න්න කලින් ඒ රෝගය ශාකයට වැලදීම වලක්වීම ඒ තමයි ප්‍රවෙන්ශන් කියන්නේ ඊළඟ දෙවැනි කාරණය තමයි ට්‍රටමන්. රෝගය වැලඳනනාට පස්සෙද කොහොමද ට්‍රීට් කරන්නේ මේ රෝගය ඒ ශාකයෙන් ඉවත් කිරීම සඳහා එන අපි බලමු ප ක්‍රමය ප්‍රරිවෙන්ශන් ප්‍රවෙන්ශෙන් කන්නේ රෝගය සාකයට වැලදීම වලක් වනේග එහෙනම් මේකත් ප්‍රධාන කරුණු කීපයක් ඔස්සේ අපි බලමු පළවිනිියක තමයි රෝස පැලය නත රෝස සාකය තියෙන තැන ලෝකේෂන් එක. මතකතියාගන්න ඕන මේ රෝගය ඉතා ඉක්මනින් පැතිරෙන්න්න පුළුවන් තෙතමනයක් එක්ක ඒ න රෑවැටෙන පින්නත් එෙක්ක ඒ රෑවැටන පන්න වැඩිකාලයයක් කරෝස ගය රැදිලති නොනන් මේ ෝගය ඉතා ඉක්මනින් හැෙන්න්න පුුවන් පැතිරලා යන්න පුලුවන් එහෙනම් තෙතමනය වැඩි වෙන්න බැහැ ඒහෙනම් රෑවැටෙන පින්න ඉතා ඉක්මනින් අයින් වෙන්න ඕනේ ඒක ඇන්නේ උදේ පාන්දර හිරුවලිය වැටෙන් නඕනේ රෝසට් පැලය සඳහා. ඒවාගේම පෑ හයක් අටක් වගේ කාලයක් අඩුම හිරුවලිය ලැබෙන් ඕනේ රෝස පැලේ සොඳ හය වගේ උදේ හිරුවලිය ලැෙන් ඕන උදේහිරවලිය ලැබුණම රැටවටෙන පින්න මේ ගහෙන් ඉතායි මික්මණින් අයින් වෙන. එහෙම වඋනෝතින් රෝගය වැලදීමේ හැකියාව ඉතාම අඩුයි. ඊළඟට දෙවැනි කාරණය විදියට තෙතමනය රැඳෙන් නැති වෙන්න ඒන්නේ ගහේ බ්‍රාංචස් අඩුරන්න ඕනේ ගහට හොඳට හිරුුවෙලිය ලැබෙන් ඕනේඒ කන්නේ පරූණින්. හරියට ගහ පරූන් කරලා එමනත්තන් ගහ හොඳින් කප්පාදු රෝස ගහක් නං මේ රෝගය හැදීමේ හැකියාව අඩුවෙනවා මොකද කප්පාදු කරාට පස්සේ කප්පාදු කරලා තියනකොට අවශ්‍ය අතු විතරයිර් ශාකේ තියනෙන අනවශ්‍යාතු ඔක්කොමඉවත් කරනවා කප්පාදුේදී. එතකොට හොඳින් හිරවෙලිය වැටෙනවා මේ රෝස ගහට ඒක දෙවනි ක්‍රමය ඒළඟ ක්‍රමය ෝටරිං වතුර වතුර දැමයි මෙති ශාකය අපි කොලවලට තමයි රෝගය හැදන්න එහෙනම් කොළවල වතුර රැඳින් නැතිවෙන්න අපි ඉරිගේසන් කරන්න ඕනෙමනතම් වතුර සපයන් ඕන. එහෙනම් කොහොමද කොළවලටන මුලට තමයි වතුර සපයියන් න ඉරිගේන් සිිටමයන් නන්තියන්නන්නේ කො වැඩියඇතෙම නැති ඒරිගේන් සිිටම එකක් පච්ච කරන හරි හමනැත්තන් ඔගේගල් ලග පැලකපයක් නතිෙන්නේ ගෙදර ගහතමෙන් නැතුව වතුර දන්න නැතුව ගහේ මුලට විතරක් මල් බාල්ධියකින් හරි හෝසයකින් හරිදානවනං ගහේ මුලට දැම්මනම් හොඳරම් ප්‍රමාණවත් ගහේ කො තෙමුුණම කොලවල තෙතම නය තියෙන් නිසාම රෝගය ඉතා මික්මනින් පැතිරෙන්න්න පුළුවන්. ඔයාගේ ගෙදර තියෙන්නේ තනි රෝස පැලයක් නම් කීපයක් නම් ඔයාට පුුවන් මල් බාදියකින් මේ වගේ කොල තෙමෙන් නැතුව වතුර දාන්න. මේක තමයි හොඳම ක්‍රමය ඒ වගේම වතුර දාන්න පුළුවන් යාට උදේ පාන්දර මකද හේතුව උදේ පාන්දර වතුර දැම්ම හිරුුවෙලිය වැටෙද්දී මේ වතුර ටික ඉක්මනින් කොළ තෙමුණනම් ඉක්මනින් අයිම් වෙලා යනවා. ඊල්න්ගේඒරේසන් එකන්නේ වායු වාතය මේ ගහට හොඳින් වාතය සැපෙන් නොන්ම කලින්කිව්වා හොඳර ප්‍රරෝන් කරලා එකන්නේ අත්තු කප්පාදු කරල තියෙන්න්න ඕන කියලා හිරෝලිය වැටන්නේ ඒවාගේම හොඳින් කප්පාදු කරල තිබම ොඳින් වාතයත් ලැබෙනවා ඒකත් හේතු වෙනවා රෝගය ඇති නොවීම සඳහා ඊලං කරුණ තමයි පස ඔයාගේ රෝස ගහ සිටුවන්න ඕන පස හොඳින් වතුර බැස යන වල් ද්‍රන් සොයිල් එකක් තමයි තියෙන් ඕන ඉතාම ඉක්මනින් වතුර බැහැල යන පසක් තිබීම ඉතාම ඔවැ දගත් මේ රෝගය හැදීම වැලක්වීම සුඳහා. එනම් මෙන මේ කරුණු ටික අනුගමනය කරෝදීින් ඔයාගේ රෝසව ගාවට බැක්කිස්පොට් කියන රෝගය හැදෙනක නතරවෙන්න පුළුවන්. හොඳයි එනං ඊළඟට අපි බලමු ්‍රීට්මන් මොනොත කියලා එකඇන්න ඔයාගේ රෝස ගහකට මේ රෝගය වැලිදිලා තිය රෝනං කෝමදාපියකට ට්‍රීට් කරන්න එමනත්තං ප්‍රතිකාර කරන්නේ කොහොමද කියලා. මේ මගේ අතේ තියෙන්නේ මේ රෝගය වැලදුනෝ කුඩා රෝස පැලයක් මේක අපිට පුළුවන් පලවෙනි දේ තමයි මේ රෝගය වැලඳුණු කොල ඉවත් කිරීම ඒ විවත් කිරීම සඳාව ඔයාට අතින් මෙම කඩලා අයිං කරන්න පුළුවන් එහම නැත්තං සෙකටියක් හෝ කතුරක් භාවිතා කරලා මෙවා කපලා අයින් කරන්න පුළුවන්. එතකොටඒ රෝගය වැළඳුණු සියලුම කොල මුලින්ම කපලයින් කරන්න ඕනේ ඒ වගේම අපිත රෝස අත්තටම හැදිල තිේරෝ නම් මේ ම මලත් නරක් වෙලා නං මේ කරන්න වෙන්නේ නැවත අතු තවත් අත්තක් එන විදියට කප්පාදු කිරීම කපල ඉවත් කරනවා. මේවිදියට නොට් කීපයක් ඉතුරුුවෙන්න්න එක එන කොල කීපයක් ඉතුරවෙන්න උඩින් කපලදානවා එතකට මේ අලුත් දල්ලක් දාලා හැදිලෙනවා. මං ඒ විදියට මේක තියෙන ඔක්කොම මේ රෝගය වැලදුනු අතු කොල ඉවච්කිරීම සිද්ධ කරනවා. දැම් මේ ශාකයේ මේ රෝගය වැලඳුණු අතුහෝ කොළ නැහැ අපි මේ මලත් ඉවච්කරලදාමු ඒ මලයි වච්කිරීමේදදි මන් යටින්ම කනවා මොකද මේකේ තව දළු දාලා තවත්තක් හැදිල්ලෙන්න්න එතකොට අපිට මේ බ්‍රාංච එකත් හොඳ පඳුරත් හොඳ බුෂ්‍යක් කදාගන්න පුළුවන් මේති එන්නමං අර රෝස පැලෙෙන් ඉවත්කරපු කොල සහ අකොල අතු මල් ඒටික ඊළඟට මේවා බිමදාන්නේ නැහැ අපි මේක වගාවවෙෙන් ඉවච්චරලා පුළුස් සල දැමීම තමයි සිද්ධ කරන්න. මොකද මේොළයක් මැරිලා බිමට වැටිලති බුණත් මේක නුත් පැතිරෙන්න්න පුළුවන් අනිග්්‍යාහකට මේදිලීරයේ. ඒ නිසාන කප්පාදුරන සෑම කොලයක් අත්තක් වගේ හැම දෙයක්ම ගිහිල් අපි පුච්චල දැමීම සිදු කරන්නම ඕනි. ඉළගට ඔයා මේ කප්පාදු කරලා විතරක් මේකැන් නවත්තන්න බැහැ. මේකට දිලීරණනාසකෙක් කිරීම සිද්ධ කරන්න ඕන. ඒ සඳහා වෙළඳොලේ වාට ලේසිීම ගන්න පුළන් මැන්කොසප කියන ලීරණනාසකය මේ දිලීරනාසකය හොඳින්ම ප්‍රමාණවත් රෝගය නතර නැවැත්වීම සඳහා. ආට සති දෙකට සැරයක් මැංකොසෙප් දිලීරකෙන් ා සාකයට ඉස්ප්‍රේ කිරීම සිදු කරන්න ඕනේ. එහෙම කරාට පස්සේ වාට පුළුවන් ඉතා මික්මනින් මේ රෝගය. ඉවත් කරලා දන්න. ඔය කැමතිනැත්තන් රත්සායනික දේවල් භාවිතා කරන්න ඔයාට පුළුවන් සසාභාවික දිලීරණාසක භාවිතා කරන්න ඒක කිසි ගැටලුවක් නැහැ මේ විදිට ඔයාට පුළුවන් ඔයා හදා ගන්න මැංකොසෙප් වගේ දිලීරණනාසකයක් මේ සඳහා එක් කරන්න. කලින් මගෙන් සමහරු අහල තිබ්බා රෝස වැස්සට තෙමෙන්න්න හොඳ නැද්ද කියලා ඒ සමහරු මේක වැස්සට තෙමෙන් හොඳ නෑ කියල කියන්නේ මෙ මේ රෝගේයේ නිසා. මකද රෝගය පැතිරෙන්න්නේ තෙතමනයක් එක්ක ඒනිසා බොහෝ දෙනෙක් විශවාස කරනවා රෝස වෙස්සර් තෙමෙන්න්න හොඳනෑ කියලා මට කමෙන්ට අක්දාළ තිබ්බ කීප දෙෙනනෙක් වැස්සර තෙමෙන්න්න හොඳ නැද්ද කියලා. න ගැටලුවක් නැහැ වැස්සර තෙමනට රෝසකයන්නන්නේ ලිමනය හදන්න පුළුවන් ශාකයක්. ඒවාගේම අපි ං කලින්කවා ප්‍රවෙන්ශන් වලදි කොහේද රෝසාකේ තියෙන්න්න ඕනෙ කියලා. හොඳින් හිරුවෙෙලිය වැටෙන් ඕන උදේ හිරුුවෙලිය වැටෙන් ඕන පැහය කටක් කඩුම තරම හිරුවෙලිය වැටෙන් ඕනනි මෙන්න මේ කියන සාධක තියෙනවනම් තෙමුණට ගැටලුවක් නැහැ. නමුත් වැස්ස වැඩීම කාලකදී දවල් වෙලාවිදිී නිතරම වහි නෝඕනම් මේ රෝගය හැදීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි ගොඩ දෙනෙ කියන්නේ රෝගය රෝස තෙමෙන්න්න හොඳ නැහැ කියලා. අදනා කරනවා ඔබ සියලු දෙනාටම මගේ uh, YouTube චැනල්ල එක සප්්‍රයිප් කරලා තියාගන්න මේ වගේ වටින වීඩියෝ අපිත්රහත් ජනවා ඒවගේ කමෙන්ට කරන්න. ඔයාලගේ ප්‍රශ්න වගවන් වල තියන ප්‍රශ්න රෝග සම්බන්ධයෙන් තියෙන ගැටුලු ඉදිරිපච්චරන්න ඒලා විදිට කමට හකින් දෙන්න පුුවන් පිළිතුරක් නම් කමෙන්ට් හකින් දෙන්න එහමනැත්තත්ම වීඩිය එකක් හරි කරලා දාන්නන්. ඒනිසා ඔයාලගේ අදහස් වටිනවා. ඔයා ගැෙනුමටත් අනිත්තා අයටත් ඒක ප්‍රවේද ජනවත්තයි ඒ නිසා කමෙන්ට කරන්න පහල කමෙන් සෙක්ෂ එක මේ වීඩියෝ එක හොඳයි කියෙහිත ොනං වාගේ යාලුවන් තත්ශ්‍යයා කරන්න ඒවගේම ලයික් කරන්න සමුගන්නවා නැවත වීඩියෝහකින් හමුගෙන තෙක් සුභ දවසත්.